ඔබතුමාලාත් ඇතුළු කණ්ඩායම මේ මොහොතේ තින්නේ ඉලිහෙමින් පවතින දේශපාලනික බලය රැක ගැනීම සඳහා උත්සාහ කරන ඉඳෙන්නේ. ප්‍රශ්නය මේ පූර්ව නිගමනයක් මත අහන්නේ. ගිලිහෙමින් පවතින දේශපාලන බලය රැක ගැනීම උත්සාහයක අපි නැහැ. අපි අදටත් දේශපාලන බලයේ ඉන්නවා. නෑ ඒ එහෙම ඒ මම ඒක පොඩක් කතාවක්. ඒ කියන්නේ මෙහෙම මේ. ඔව් නෑ ඔබගේ කතාව පූර්ව නිගමන මත ඉන්නේ නැතුව ඔබ ඔබ ඔබගේ ප්‍රශ්නය අහන්න. පූර්ව නිගමන උඩ ප්‍රශ්න අහන්න එපා. දැන් පසුගිය දවස්වල කතා බහට ලක්ුණ එතුමාට නැවත වතාව අග්‍රාමාත්‍ය ධූරය ලබා දෙන්න යනවා කියලා. දැන් ඒකත් එක්කම එතුමා ටිකක් දකින්න නැහැ කියලා සමාජයේ කතාව දේශපාලන අභ්‍යන්තරේ කතා බහට ලක් වෙනවා. අපි ඉතාලි මහින්ද මහත්තයා කියලා. අපි ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටියා එතුමාට අග්‍රාමාත්‍යකම ලබා දෙන්න යනවා කියන කාරණය වෙනත් දේශපාලන වශයෙන් බංකොලොත්භාවයට පත් වූ පුද්ගලයන් පිරිසක් විසින් මේ රටේ ඇතිකරන්න හදපු කතාවක් මිසක් එය සත්‍යයක් නෙවෙයි කියලා. මොකද ඒ අවස්ථාවේදී කොළඹට විශාල හමුදා කණ්ඩයක් ගෙනහැල්ලා ආරක්ෂාව තර කරලා තිබිච්ච තත්ත්වයක් යටතේ එවැනි කතාවක් හැදුවා. නමුත් අපි ඒ අවස්ථාවේ ඉතා පැහැදිලිව පක්ෂයක් හැටියට ප්‍රකාශයක් කරා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ නැවත ජනතාවගේ නායකත්වයට පත් වෙන්නේ ජනතාව තුලින් මිසක් හමුදා ආරක්ෂක රැකවල් මැද්දේ හොර රහසේ වැනි දෙයක් සිදු කරන්නේ නැහැ කියලා. මොකද එතුමා මේ රටේ ජනතාවගේ නායකයෙක්. ජනතාව වෙනුවෙන් බලය ලබා ගන්නත් ජනතාව වෙනුවෙන් බලය අතාරින්නත් හොඳාකාරව දන්න මේ රටේ අද දින සිටින වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී නායකයා ලෙස මං හිතන්නේ එතුමා ගැන ඒ කියපු කතාවේ සත්‍යයෙන් තොරයි කියන එක නැවත වතාවක් කියන. ඒ වගේම මේ පුවත්පතක් ප්‍රධාන පුවත්පතක් වාර්තා කරලා තියෙනවා ආණ්ඩුවේ ඇමතිලා පොහොට්ටු මහා ගෙදර මග හරිති. මොකද මේ කතාව ඒ වගේම දැන් මේ මේකට තව සම්බන්ධ මම කරන්නම් මේ එස් එම් චන්ද්‍රසේන මන්ත්‍රීතුමත් සඳහන් කරා නිකන් කලකිරීමෙන් එතුමා කතා කරේ පසුගිය දවසේ 10 දිනක් ඉන්න කතාවක් කිව්වා නිකන් මේ කලකිරීමෙන් ඉන්න කතාවක් කිව්වා මේ රජය රැක ගන්න ඕන නිසා ඉන්නවා කියලා කතාවක් ඇහුණා. ඒ කියන්නේ මේ මේ දැන් පොදු ජන පෙරමුණ නිකන් දෙකඩ වෙලාද නේද කණ්ඩායම ගැළවිල යාමේ ස්වභාවයක්ද මොකක්ද ඇත්තරම දැන් මේ පුවත්පත් වාර්තාව පොහොට්ටු මහා ගෙදර ආණ්ඩු ඇමතිලා මග අරිනවා කියලා කියනවා. දැන් ඔයි ඔයි කියපු ඔබ අහපු ප්‍රශ්න දෙකම එකිනෙකට පරස්පරයි. මොකද පළවෙනි කාරණේ තමයි මං දන්න තරමට චන්ද්‍රසේන මැතිතුමා ඒ ප්‍රකාශය කරෙම නෙළුම් මාවතේ අපේ තිවිච්ච ප්‍රවෘත්ති සාකච්ඡාවක වාඩි වෙලා. ඔකේ කාරණා දෙකක් මං අහුවේ දෙකම නිකන් එක සමානයි වගේ නිසා. ඉතින් පළමුවෙන් එහෙනම් ඔබ අහපු පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. කවුරු හරි කියනවා නම් මැති ඇමතිවරු මෙහෙ එහෙම මගාරිනවා කියලා ඒ ඔබ කියන කාරණේ ඒ ආකාරයෙන්ම අපි පිළිගන්නේ නැහැ. නමුත් කිහිප දෙනෙක් ඉන්නවා. ඉතා සුළු පිරිසක් ඉන්නවා. අපි දන්නවා එවැනි පක්ෂ කාර්යාලය මග ඇරලා පක්ෂ කාර්යාලය සමග කටයුතු නොකරන සුළු පිරිසක් ඉන්නවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා නමුත් අපිත් සමග කටයුතු නොකරන ඔවුන් සමහර පිරිසක් ඉතාම පැහැදිලිව වෙනත් සංවිධාන හදාගෙන ඒ සංවිධාන තුල අනාථභාවයට පත් වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. ඒ වගේම රජය සමග ඍජුව කටයුතු කරන අතරේ එහෙම සම්බන්ධ නොවන කොටසකුත් ඉන්නවා. නමුත් ඔබ කියන ඔය කියන ආකාරයට බහුතරයක් දෙනා එහෙම නැහැ. ඔවුන් නිතර නිරන්තරයෙන් කැඳවීමක් කරොත් පක්ෂ කාර්යාලයට පැමිණෙනවා. පක්ෂයේ අවශ්‍යතා අනුව සියලු කටයුතු ඉෂ්ට කරනවා. පක්ෂය වෙනුවෙන් සියලු ඔවුන්ගේ වගකීම් ඉටු කරනවා. ඉතින් ඒක නිසා ඔය කියන කාරණය සත්‍යතාවයෙන් බොහෝ දුරට පරිබාහිර කාරණයක්. ඒ විතරක් නෙමෙයි අපි කියන්න ඕනේ මේ ඔය කීප දෙනෙක් එහෙම ඔය කියන ආකාරයට වෙනස් වෙලා තිබුණත් ඉතා පැහැදිලිව අපි මේක ඉතා පැහැදිලිව කියනවා මේ රටේ ජනතාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා එකතු වන්නේ මහින්ද රාජපක්ෂ කියන ඒ අපේ පරමාදාචි නායකයාගේ වැඩපිළිවෙල සහ මේ රට වෙනුවෙන් එතුමා ගෙන ගිය ක්‍රියාදාමය අගය කරමින්. එතකොට ඒ ක්‍රියාදාමය මත පිහිටා කටයුතු කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග
මේ රටේ ජනතාව අපේ පක්ෂ සමාජිකයින් සහ මේ රටේ ජනතාව අත්වැල් බැඳගෙන ඉන්නවා ඉහළින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මට්ටමින් ඔලු එහෙම හුවමාරු වුණාට පල්ලෙහා අපේ ඡන්දදායක ඡන්දපදනම ඉතාම ශක්තිමත්ව ඒ ආකාරයෙන්ම රැඳිලා තියෙනවා කියන කාරණය ඉතා පැහැදිලිව කියන්න. ඒ එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීතුමාගේ කතාව සම්බන්ධයෙන් මොකද්ද ඔබතුමාගේ අදහස? ඒ කියන්නේ එතුමා නිකන් කලකිරීමෙන් කතා කරේ එතුමාගේ මාධ්‍යමෝ. ඔව් එතුමාට යම් කිසි කලකිරීමක් ඇති ඒක අපි පිළිගන්නවා. මොකද එතුමා දිස්ත්‍රික් නායකයෙක්. එතුමා ඒ කතාවෙදිම කිව්වා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්ද 69 ලක්ෂයක් ගැනීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ලොකු කන්ට්‍රිබියුෂන් එකක් කුදායකත්වයක් එතුමා දැක්වුවා කියලා. ඒ වගේම 3/2 පාර්ලිමේන්තු බලය ලබා ගැනීම සඳහාත් අනුරාධපුර දිස්ත්‍රික්කයට නායකත්වය දෙමින් විශාල දායකත්වයක් දැක්වුවා කියලා. ඒක ඇත්ත. අපි ඒ කාරණේ පිළිගන්නවා. එතකොට එතුමා අද එතුමාට ඒ එතුමා මේ පක්ෂය පිහිටවීම සඳහා අද මේ පවතින ආණ්ඩුව පිහිටවීම සඳහා ඒ දක්වපු දායකත්වය වෙනුවෙන් එතුමා කෙරෙහි නිසි ඇගැයීමක් නැහැ කියන කාරණය සම්බන්ධයෙන් එතුමා යම්කිසි කලකිරීමකට පත් වෙලා ඉන්නවා. අපි ඒක සාධාරණව තේරුම් ගන්නවා. ඉතින් ඒ වගේම මේ අද තියෙන දේශපාලන තත්ත්වයත් අපි පක්ෂයක් හැටියට තේරුම් ගනිමින් ඉන්නවා. ඒක නිසා එතුමාගේ කතාව මම විවේචනය කරන්නවත් වැරදි කියන්නේවත් නැහැ. ඒ එතුමාගේ පැත්තෙන් ඒ ඊටාම නිවැරදි කතාවක් එතුමා කිව්වේ. ඉතින් අපි මේ සියලුම දේශපාලන කාරණා එක්වගෙන බලන්නේ. මාතෘමා මේ ඔබතුමාලාත් ඇතුළු කණ්ඩායම මේ මොහොතෙත් ඉන්නේ ඉලිහිමින් පවතින දේශපාලනික බලය රැක ගැනීම සඳහා උත්සාහයක නියදෙන්නේ. දැන් විශේෂයෙන් අපි අද දකිනවා අද දිනයේදී පාලිටි චම්පික මහත්මයාත් ඒක ඇතුළු කණ්ඩායමත් ජාත් නෑ ඔබ ඔබ කියපු කාරණයට කලින් ඔබ ඔබේ ප්‍රශ්නය මේ පූර්ව නිගමනයක් මත අහන්නේ. ගිලිහෙමින් පවතින දේශපාලන බලය රැක ගැනීමේ උත්සාහයක අපි නැහැ. අපි අදටත් දේශපාලන බලයේ ඉන්නවා. ඒ වගේම අපි ඕන අවස්ථාවක මැතිවරණයකට මුහුදෙන දෙන්න සූදානම්. දේශපාලන බලය අපි ළඟ තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් කිසිම බයකුත් නැහැ. ඒ ගිලිහෙමින් පවතින්නේ නැහැ. දේශපාලන බලය අදටත් තියෙන පක්ෂයක් හැටියට අප වෙත කියන එක ඉතා විශ්වාස නැයත්වෙන් ප්‍රකාශ කරනවා. නෑ ඒ එහෙම ඒ මම ඒක පොඩක් කතාව කියන්නේ මෙහෙම මේ. ඔව් නෑ ඔබගේ කතාව පූර්ව නිගමන මත ඉන්නේ නැතුව ඔබ ඔබ ඔබගේ ප්‍රශ්නය අහන්න. පූර්ව නිගමන උඩ ප්‍රශ්න අහන්න එපා.